වෙලවරාත්‍රිය 8:01 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයාණන් වහන්සේ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස දහම්මැදුර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමින්ද්‍රයණන් වහන්සේ. සැදැහැවතුනි, අංගුත්තර චකුත්ත නිපාතේ අනුසෝත සූත්‍රය ඇසුරු කරගෙනයි අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමභන්ති පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්භං. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චත්තාරෝමි භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමි චත්තාරෝ. අනුසෝතගාමි පුංගලෝ පටිසෝතගාමි පුංගලෝ. ටිතත්තෝ පුංගලෝ තින්නෝ පාරගතෝ තලේ තිට්ටති බ්‍රාහ්මනුති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, තුන්ලොවට පිහිට වෙන්න ලෝ පහළ වී වදාළ අසම සම ගුණයෙන් සමන්විත සකලඥෙය්‍ය සාගර පාරගත
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන අංගුත්තර චතුක්ක නිපාතයෙහි ඇතුළත් වන ඉතාමත්ම වටින සූත්‍ර ධර්මයක් වන අනුසෝත සූත්‍රයේ තමයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගන්නට යෙදුනේ. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරාගෙන කටයුතු කරනු ලබන මේ සදැහැති පින්වතුල හැම දෙනාම සතුටු වෙන්න ඕනේ, සොම්නසට පත් වෙන්න ඕනේ. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුමිහිරි ශ්‍රී සද්ධර්මය මේ ලක්වැසි ලෝවැසි බෞද්ධ ජනතාවට අහන්ට සලස්වමින් තමන් සිදු කරගනු ලබන්නේ අග්‍රගන්නේ ශ්‍රේෂ්ඨ වූ ධර්ම දානමේ පින්කමක්. ධර්ම දානය කියන්නේ දානයන් අතර අග්‍රතම දානය. අද මේ සිදු කරනු ලබන්නේ බඳු අග්‍රතර වූ දානමේ පින්කමක්, ධර්ම දානමේ පින්කමක් කියලා බොහොම සතුටු වෙන්න ඕනේ. ඒ වගේම මේ දහම් ශ්‍රවණය කරනු ලබන්නා වූ සදැහැති පින්වතුන්ලාත් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ලොවේ ලෞතුරා සැප පිණිස හේතු වෙන තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි අපි මේ ශ්‍රවණය කරනු ලබන්නේ කියලා සදැහැසිත් උපදවාගෙන කන් යොමු කරගෙන බණ දහම් අහන්න ඕනේ. එබැවින් පින්වත් ධර්ම දානමේ පින්කම සිදු කරනු ලබන්නා වූ මේ සදැහැත්තන්ටද, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරනු ලබන ඔබටද, ධර්ම දේශනා කරනු ලබන අපටද මේ උතුම් කුසලය ඒකාන්තෙන් අමා මහ නිවන් සැප පිණිස හේතු වේවා කියන පැතුමින් යුක්තව කවුරුත් මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ පින්කම, ඒ වගේම ධර්ම දාන මේ පින්කම සම්පූර්ණ කර ගැන්ම පිණිස උත්සාහවත් වෙමු. තථාගත වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන්නා වූ මේ සූත්‍ර ධර්මයෙහි ඉතාමත්ම වටින ධර්මකාරණා හතරක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතාමත්ම වටින්නා වූ සාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා, චත්තාරෝමි භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. භික්කවේ මහණනි, චත්තාරෝමි පුග්ගලා මේ පුජ්ජලෝ සතර දෙනෙක් ලෝකේ ලෝකයෙහි සන්තෝ සංවිජ්ජමානා විද්‍යාමානෝ පවතිනවා. ඒ වගේම මේ ලෝකේ ඉන්නවා පුජ්ජලෝ හතර දෙනෙක්. කත මේ චත්තාරෝ කවර හතර දෙනෙක්ද? අනුසෝතගාමි පුග්ගලෝ අනුසෝතගාමි පුජ්ජලයය, පටිසෝතගාමි පුග්ගලෝ පටිසෝතගාමි පුජ්ජලයය, තිතත්වෝ පුග්ගලෝ තිතස්ත පුජ්ජලයය, ඒ වගේම තින්නෝ පාරගතෝ තලේ පති තලේ තිට්ටති බ්‍රාහ්මනෝ. තින්නෝ කියලා හඳුන්වන්නට යෙදුනේ මේ සංසාර ඕගය තරණය කරන්නට යෙදුන, පාරගත කියන්නේ පරතරයට ගියා වූ සංසාර ඕගය නැමති මේ සැඩපහර තරණය කරගෙන පරතරයට ගියා වූ තලේ තිට්ටති. තලේ තිට්ටති කියලා කියන්නේ නිර්වාණ භූමිහි පිහිටියා වූ බ්‍රාහ්මනෝ ක්‍රීනාශ්‍රව උත්තමයන් වහන්සේ කෙනු ලබන්නා වූ මෙන්න මේ පූජ්‍යලෝ හතර දෙනා ලෝකේ සන්තෝ සංවිජ්ජමානා විද්‍යාමානෝ පවතිනවා ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ පූර්වයේදී මේ කාරණා හතර දක්වන්ට යෙදුනා. අනුසෝතගාමි පුජ්‍යලයා, ඒ වගේම පටිසෝතගාමි පුජ්‍යලයා, තිත පුජ්‍යලයා, ඒ වගේම තින්න පා තින්නෝ පාරගතෝ තලේ තිට්ටති බ්‍රාහ්මනෝ කියනු ලබන මෙන්න මේ පුජ්‍යලයා කියනු ලබන පුජ්‍යල හතර දෙනා මේ ලෝකේ විද්‍යාමානව පවතිනවා. මේ පුජ්‍යල හතර දෙනා පිළිබඳව තමයි මේ සූත්‍ර ධර්මයෙන් පින්වතුනි දේශනා කරනු ලබන්නේ. එනිසා මේ සූත්‍ර ධර්මයේ බොහෝම හොඳට පින්වතුල්ල හැම දෙනාම ශ්‍රවණය කරන්නට, දහම් ශ්‍රවණී තුලින් නොඇසූ දහම් කරුණු අපිට අහන්ට ලැබෙනවා. ඇසූ දහම් කරුණු තියෙනවා නම් පිරිසුදු වෙනවා, සක සංකා දුරු වෙනවා, ඒ වගේම සම්මියා දෘෂ්ටිය තමා තමන්ගේ ඍජුවෙන්ට පටන් ගන්නු ලබනවා. මේක බොහෝ කාලයක් හිත වැඩ පිණිස හේතු වෙනවා, නිවන් පිණිස හේතු වෙනවා, ඒ වගේම ප්‍රඥා පාරමිතාව දියුණු වෙනවා. එනිසා බොහෝමත්ම උමනාවෙන් මෙන්න මේ සූත්‍ර ධර්මයේ පින්වතුල ශ්‍රවණය කරන්න. භාග්‍යතුන් වහන්සේම මේ විදිහට සූත්‍රය දේශනා කරමින් නැවත වතාවක් එහි විභංගයට, ඒ කියන්නේ බෙදා දක්වමින් සරුවඥන් වහන්සේම දේශනා කරනු ලබනවා. කතමේච භික්කවේ කතමෝච භික්කවේ අනුසෝතගාමි පුග්ගලෝ. දැන් පළවෙනියටම කිව්වා අනුසෝතගාමි පුජ්‍යලයා පිළිබඳව. අන්න දැන් මේ පුජ්‍යලයා කවුද කියන්නේ කියන එක පිළිබඳව සරුවඥන් වහන්සේ දේශනා කරනවා. කතමෝච භික්කවේ අනුසෝතගාමි පුග්ගලෝ ඉද භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ කාමේච පටිසේවති.
පාපංච කම්මං කරෝති අයං උච්චති භික්ඛවේ අනුසෝතගාමි පුද්ගලෝ. භික්ඛවේ මහණනි, අනුසෝතගාමි පුද්ගලෝ කතමු, මේ අනුසෝතගාමි පුජ්‍යලයා කවරේද? දැන් හතර දිනාගෙන් පළවෙනියා තම අනුසෝතගාමි. කවුද මේ අනුසෝතගාමි පුජ්‍යලයා? ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ, මේ ලෝකයෙහි ඒකච්චෝ පුද්ගලෝ ඇතම් පුජ්‍යලේ කාමේච පටිසේවති, කාමයන් සේවනය කරනු ලබනවා. පාපංච කම්මං කරෝති, පාප ධර්මයන් සිදු කරනු ලබනවා. ඒ කියන්නේ පාප ධර්මයන් සිදු කරනවා කියන්නේ ප්‍රාණඝාත ආදී මේ පංච දුස්චරිතයන් සිදු කරනු ලබනවා. ඒ වගේම කාමයේම නිතර 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 සේවනය කරනවා. පංච කාමයේමයි නිතර සේවනය කරන්නේ. ඒ වගේම පාප ධර්මය, ප්‍රාණඝාතය, අදත්තා දාහණය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, සුරාපානී කිනු ලබන මේ පංච දුස්චරිතයන් සිද්ධ කරනු ලබනවා. අන්න එවන්දු පුජ්‍යල අයං බුච්චති බික්කව අනුසෝතගාමි පුජ්‍යලය පුග්ගලෝ. මෙන්න මේ පුජ්‍යලයා තමයි අනුසෝතගාමි. අනුසෝතගාමි කියලා කිව්වේ පහළටමයි ගමන් කරනු ලබන්නේ. සතර අපාය දිසටමයි මේ පුජ්‍යලයා ගමන් කරනු ලබන්නේ. මේ පුජ්‍යලයා කවදාකවත් උඩට ගමන් කිරීමක් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දුගතියට, දුකටම තමයි ගමන් කරනු ලබන්නේ. අනේකයි මේ අනුසෝත පුජ්‍යලයා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශ යමෙක් නිතර නිතර පංචකාමයේ තුලම වාසය කරනවා. ඒ වගේම නිතර නිතර මේ අකුසල ධර්මිය සිද්ධ කරනු ලබනවා නම්, ඒ කියන්නේ පස්පව් සිද්ධ කරනු ලබනවා. පස්පව් විතරක් නෙමෙයි, දස අකුසල ධර්මයන් සිද්ධ කරනු ලබනවා. මේ පස්පව් දස අකුසල් සිද්ධ කරනු ලබන තැනැත්තා තුල නිතර 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 තමන්ගේ හද సంతාන තුල වැඩෙන්නේ පින්මුතුනි පව් සිතුවිලි, අකුසල් සිතුවිලි. පවෙන් බරිතවමයි මේ පුජ්‍යලෝ වාසය කරනු ලබන්නේ. ඒ වගේම කාමයටමයි ඇලුම් කරමින් වාසය කරනු ලබන්නේ. ඒ නිසාම හැම වෙලෙම තමන්ගේ හිත අපිරිසුදුයි. පංච කාමයන්ගෙන් හිත කිලිටි වෙලා, විශේෂයෙන්ම නීවරණ ධර්මයන්ගෙන් හිත කිලිටි වෙලා තියෙන පංච කාමයේම සේවනය කරනු ලබන නිසා, අකුසල ධර්මයේම සිදු කරනු ලබන නිසා තමන්ගේ හිත නිරතුරුවම කෙලෙස් වලින් අපිරිසුදු වෙලා තියෙන්නේ. බොහෝම හරියට අසුචි පිරුණු වලක් වගේ නිරතුරුවම දුර්ගන්ධය වහනවා. නිරතුරුවම දුර්ගන්ධයෙන් යුක්තයි. අන්න ඒ නිසා මේ පුජ්‍යලයා උඩට නෙමෙයි ගමන් කරනු ලබන්නේ, පහළටමයි. එක්කෝ සතර අපාය යම් තැන, විශේෂයෙන්ම තිරිසං ලෝකෙක, പ്രേත ලෝකෙක, අසුර අපාය, අවීචි මහ නිරයේ කියනු ලබන්නා වූ මේ പ്രേත තිරිසං ආදී මේ සතර අපාය යම් කිසි තැනක උප්පත්ති කරා ගමන් කරනු ලබන උපදින බොහෝසෙයින් ඒ සතර අපාදී දුක්ඛිත ස්ථානයන් උපදිනවා, දුකටපත් වෙනවා. ඒ නිසා තමයි සර්වඥ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට ඉදුණු මෙන්න මේ පූජ්‍යලයා අනුසෝතගාමි පූජ්‍යලයා. බලන්ට මේ ලෝකේ නැද්ද විද්‍යාමානයි. සර්වඥ බුදුරජාණන් වහන්සේ බුදු නුවින්නේ, මේ බුදු නුවණින්නේ මේ දකින්ට යෙදුනේ. භාග්‍යතුන් වහන්සේගේ බුදු නුවණින්, බුදු ඇසින් මේ ලෝකේ ඉන්න මේ සත්වයන් පිළිබඳව දැකලා තමයි මේ ස්වභාවය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට එදත් එබඳු පූජ්‍යලෝ හිටියා. තථාගතයන් වහන්සේ ධර්මාන කාලයේහිත් එබඳු පූජ්‍යලෝ වැඩ එබඳු පූජ්‍යලෝ හිටියා. අදත් මේ වර්තමාන සමාජයේ තුලත් එබඳු පූජ්‍යලෝ සිටිනු ලබනවා. අනාගතයටත් එහෙම ඉන්නවා. ඒකයි ලෝකේ සංවිජ්ජමානා කියලා කිව්වේ. විද්‍යාමානෝ මේ පූජ්‍යලෝ පවතින නැතුව නොවේ. එතකොට අර හතර කාණ්ඩෙන් එක්කෙනෙක් තමයි මේ තැනැත්ත. ඒ නිසා අපි මෙව ශ්‍රවණය කරනු ලබනකොට, ඒ වගේම මේ වහනු ලබනකොට තම තමන්ලාත් කල්පනා කරගත යුතුයි. අනේ මමත් මේබඳු පුජ්‍යල කොට්ටාසයට වැටෙනු ලබනවද? මමත් මේ පටිසෝතගාමි අනුසෝතගාමි පුජ්‍යලයේද මේ සතර අපාය දෙසටමද මම ගමන් කරන්නේ? මම පංචකාමී මැසුරු කරගෙනද වාසය කරනු ලබන්නේ? ජීවත් වෙන්නේ මේ කෙටි කාලේ, ජීවිත කාලය තුල. ඒ වගේම මම පස්පව් දස අකුසල ධර්මයන් සිදු කරනු ලබනවද? මේවමද මගේ අතින් සිද්ධ වෙනු ලබන්නේ කියලා අන්න කල්පනා කරන්න ඕනේ. කල්පනා කළා. ඒ වගේම බොහෝසින් ඈත් වින්ට උසහවත් වින්ට ඕනේ. අන්න ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, කතමෝච භික්කවේ පටිසෝතගාමි පුග්ගලෝ. ඉද භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ කාමේන පටිසේවති. පාපංච කම්මන්න කරෝති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අස්සුමුකෝපි රුදමානෝ පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං චරති. අයං මුච්චති භික්කවේ පටිසෝතගාමි පුග්ගලෝ. ඔන්න පටිසෝතගාමි පුජ්‍යලයා පිළිබඳව දැන් සරුවඥයන් වහන්සේ දේශනා කරනවා. භික්කවේ මහණනි, පටිසෝතගාමි පුග්ගලෝ කතමු. පටිසෝතගාමි පුජ්‍යලයා කවරේද? භික්කවේ මහණනි, ඉද මේ ලෝකයෙහි, ඒ කියන්නේ මේ මනුස්ස ලෝකයේ ඒකච්චෝ පුග්ගල ඇතම් පුජ්‍යලයක් ඉන්නවා. කොහොමද? කාමීන පටිසේවිත, කාමයන් සේවනය කරනු ලබන්නේ නැහැ. ඒ පුජ්‍යලයා කාමයන් සේවනය කරනු ලබන. පාපංච කම්මන්න කරෝති. පාප ධර්මයන් සිද්ධ කරන්නේ නැහැ.
පස්පව් සිද්ධ කරන ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, අදත්තා දානෙන් වෙන්, කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා, ඒ වගේම බොරු කීමෙන් වෙන් වෙලා, සුරා පානෙන් වෙන් වෙලා, පංච දුෂ්චරිතයන්ගෙන්ම වෙන් වෙලා ඉන්නේ. ඒ විතරනේ දස අකුසල ධර්මයන් සිද්ධ කරනු ලබන්නේ නැහැ. බොහොම හොඳ කෙනෙක්, සුචරිතවත් කෙනෙක්, කායික වශයෙන් සුචරිතේ හැසිරෙනවා. ඒ වගේම වාචසික වශයෙන් උත්, මානසික වශයෙන් උත් බොහොම හොඳ චරිතවත් පුජ්‍යලයෙක්. අන්න සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අස්සු මුකෝපි රුදමානා පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං චරති. හැබැයි දුකින් දුම්නසින් යුක්තව, ඒ වගේම අස්සු මුකෝපි හඬු කඳුලින් යුක්තව, රුදමාන හඬමින්, ඒ කියන්නේ අස්සු මුකෝපි කියන්නේ මේ කඳුළු වගුරුවමින්, කඳුළු වගුරුවමින් රුදමාන හඬමින් පරිපුන්නම් පරිපූර්ණ වූ පරිසුද්ධම් පිරිසිදු බ්‍රහ්මචරියං චරති. බ්‍රහ්මචරියාවේ හැසිරෙනු ලබනවා. එක්තරා විදිහකට මේ කාමයන්ගෙන් වෙන් වෙලා, ඒ වගේම පාප ධර්මයන්ගේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මේ බ්‍රහ්මචරියාව, ඒ වගේම පිරිසිදු මේ සාසන පිළිවෙත් පිරීම කියන එක පින්වතුනි ටිකක් අපහසු කාර්යයක්. හැබැයි අපහසුවෙන් නමුත් ඒකයි කිව්වේ අර හඬමින් හෝ දුකෙන් හෝ වේවා, අපහසුතාවෙන් හෝ වේවා පිරිසිදුව මේ බ්‍රහ්මචරියාවේ හැසිරෙනු ලබනවා නම් අර අකුසල ධර්මයන්ගෙන් ඈත් වෙලා, පාප ධර්මයන්ගෙන් ඈත් වෙලා, මේ කාමයන් සේවනය කරනු ලබන්නේ නැතුව, කාමයන්ටම ඇලිලා වාසය කරනු ලබන්නේ නැතුව, ඒ වගේන් වෙන් වෙලා ඉන්නා වූ පුජ්‍යලයක ඉන්නවා නම් පිරිසිදුව බ්‍රහ්මචරියාවේ හැසිරෙන අයං වුච්චති බික්කවේ පටිසෝතගාමි. පටිසෝතගාමි කියන්නේ පින්වතුනි අර විරුද්ධ පැත්තට ගමන් කරනවා. දැන් ශ්‍රෝතස කියලා කියන්නේ දියපහරට නම, දියපහරට නම. එතකොට අර පටිසෝත කියලා කියන්නේ හරියට ජල පහරක උඩුගම් බලා පීනනෝ වගේ වැඩක්. මුළු ලෝකයම, ලෝක සත්වයම ගමන් කරන්නේ පහලට. ඒ කියන්නේ වැඩිමනක් සත්වයෝ ගමන් කරන්නේ අර කිව්වා වගේ අනුසෝතගාමි වැඩපිළිවෙලෙහි. සතර පාය දෙසටමයි ගමන් කරනු ලබන්නේ. හැම කෙනාම කාමයොත් එක්කමයි ජී බලන්ට මනුස්සලෝ මේ ලෝකේ. පාරකට තොටකට බැහැලා යනකොට තේරෙනවනේ මිනිස්සු නිරතුරුවම මේ කාමයන් පස්සේ, ඒ වගේම නුයික් දේවල් පස්සෙමනේ මේ ඇදී යන්නේ. කොම් කීයෙන් කී දෙනාද මේ ගුණ පුරන්නේ, කුසල් ධර්ම කරන්නේ, ඒ වගේම මේ පින්දහම් සිදු කරනු ලබන්නේ කීයෙන් කී දෙනා තමන්ගේ, ඒ කියන්නේ මේ සසර ගමන ගැන හිතන්නේ. සසර ගමන ගැන කවුරුත් හිතනු ලබන්නේ නැහැ. සංසාර ගමන සුවපත් කරගන්න ඕනේ, මේ සසර දුකෙන් අත් මිදෙන්න ඕනේ අපි යටත් පිරිසෙන් ඊළඟ ආත්මභාවේ සුගතියකට හෝ අපි පමුණුවා ගත යුතුයි කියලා බොහෝ සෙයින් පින්වතුනි හිතනු ලබන පිරිස අඩුයි. ඉතාම සුළු පිරිසක් තමයි එහෙම. අර සකුන්තෝ ජාල මුත්තෝ අප්පුසග්ගාය ගච්ඡති කියනවනේ. මායාගේ පංචකාමී නැමැති මේ දැලට බොහෝ සෙයින් මිනිසු අසු වෙනවා. ඒකෙන් ඉතාම සුළු දෙනෙක් තමයි ගැලවිලා නිදහස් වෙලා ගමන් කරනු ලබන්නේ. එතකොට අර මේ ලෝකේ ඉන්න වැඩි දෙනා තමන්ගේ මේ ඉහතාත්ම වශයෙන් මේ ජීවිතේ සුඛ විහරණයේ උදෙසා පංචකාමී සිත්ම ඇසුරු කරනවා. ඒ වගේම පංච දුෂ්චරිතය කියන බලන්න හරි හම්බ කරන මිනිසු මොනතරම් බොරු කියනවද, මිනිසු මොනතරම් වංචාවල් සිද්ධ කරනු ලබනවද, ඈ මොනතරම්නම් අධාර්මිකව දිවි පැවැත්ම සිද්ධ කරනු ලබනවද, හොඳින් හෝ විශේෂයෙන් නරකින් තමයි වැඩි හරියක් දෙනා හරි හම්බ කරනු ලබන්නේ. බොරුවෙන්, වංචාවෙන්, කපටිකමින් මුලා කරලා ඒ විදිහට අයථා විදිහට හරි හම්බ කරනු ලබන්නේ. දැන් ඔය ඇතැම් දේශපාලඥයෝ ගත්තා මේ උදවිය. ඒ වගේම ඇතැම් කඩ මේ දැන් ඔය නොයෙක් වෙළඳ ව්‍යාපාරවල ඉන්න උදවිය. ඒ බඳු උදවියට සමහර ඇතැම් රජයේ සේවක නොයෙක් විදිහට පින්වුතුරු අයථා විදිහට වංචා කරමින් දිවි පැවැත්ම සිදු කරන. නමුත් ඒ හැම එකක් තුලම තියෙන මොකද? පාපංච කම්මං කරෝති. පාප ධර්මයන් සිදු කරනු ලබනවා. අකුසල ධර්මයන්මයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ ප්ලාමක ධර්ම සියල්ලම පටිසෝතගාමි නොවේ. ඒ කියන්නේ උඩුගම් බලා පීනීමක් නෙවෙයි. ඒවා සිද්ධ කරනවායි කියලා කියන්නේ අනුසෝතගාමි. ඒ කියන්නේ අර සතර අපාය දෙසටමයි යටිපැත්තටමයි ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ වගේම වෙන්වීම කියන එක, කෙනෙක් පින්වතුනි ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවායි කියන එක, අදත්තාතන හොරකමින් නූල් පොටක දෙයක් අනුන්ගේ කිසිම දෙයක් හොරකම් කරන්නේ අයථා විදිහට කිසිම දෙයක් පරිහරණය කරන්නේ නැතුව, ඒ වැරදි විදිහට පරිහරණය කරන්නේ නැද, සාවද්ද පරිහරණය නැතුව, ඒ වගේම නොයෙක් විදිහට ඔය රජයේ දේපලවල් රජයේ සතු දේවල් අයථා විදිහට පරිහරණය කරනු ලබන්නේ නැතුව, ඈ නිවැරදි විදිහට බොහොම හොඳට ධාර්මිකව දිවි පැවැත්ම සිද්ධ කරන බොහොම අපහසු දෙයක්. හැබැයි ඒ තැනැත්ත තමයි දුකසේ උනත් අපහසුවෙන් උනත් ඒක හරි විදිහට කරනවා. ඒ වගේම බොරුවක් කියනු ලබන්නේ නැහැ.
කිසිම විටක. කාමී වර්ධවා හැසිරෙන්නේ නැහැ කිසිම විටක. ඒ වගේම සුරාපානයක් කරනු ලබන්නේ නැහැ. මත්පැන් මද්ද්‍රව්‍ය ආදී කිසිම දෙයක් පරිහරණය කරනු ලබන්නේ නැහැ. එබඳු හැම දෙයකින්ම වෙන් වෙලා බොහොම හොඳට දුකසේ නමුත් ඒ තැනැත්තා පිරිසිදුව තමන්ගේ දිවි පැවැත්ම සිද්ධ කරන බ්‍රහ්මචර්යා වුණත් පිරිසිදුව ආරක්ෂා කරන. ඒකයි කියේ රුදමානෝ පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් චරති. අඬමින් කඳුළු වගුරුවමින් මොකද කරන්නේ බ්‍රහ්මචර්යව හැසිර. හැබැයි මේ ජීවත් වෙන කෙටි කාලය තුල විතරයි. දැන් බලන්ට පින්වතුනි මේ කාල පරාසය ගත්තහම මේ කාල පරාසයේ මිනිස්සුන්ගේ ආයුෂ පරමාවස මහා කාලයක් නෙවෙයි අවුරුදු 75ක් 74ක් වගේ කාලයක්ම පරමාවස. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ධර්මාන කාලේ වෙනකොට මිනිස්යාගේ පරමාවස අවුරුදු 100ක්නේ. එතකොට ඒ කාලේ ඉඳන් ගත්තහම අවුරුදු 100කට අවුරුදු 100කට වතාව මිනිසියෙන්ගේ එක වර්ෂයක් අඩු වෙනවා, ආයුෂ අඩු වෙනවා. ඔහොමම ගත්තාම අද කාලේ වෙනකොට දැන් සාමාන්‍යයෙන් ආයුෂ ගෙවිලා බොහෝ සෙයින් ඔය 1956න් පස්සේ මේ පිට ඉපදිච්ච යම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසේ පරම ආයුෂ අවුරුදු 100 දක්වාම තියෙන්නේ නැහැ. 100 දක්වාම තේ පරම ආයුෂ බොහෝ වෙලාවට තියෙන්නේ අවුරුදු 74ක් 75ක් වගේ කාලයක් තමයි. ඒ වගේ කාලයක් තමයි ඒ 50 ගණන් වලින් මේ පිට ඉන්නා වූ අයට පරමාවස තියෙන්නේ. එතකොට බලන්න මේ කෙටි කාලය ඇතුළත අපි දුකසේ හෝ වේවා කමක් නැහැ. දුකසේ හෝ වේවා බොහොම ධාර්මිකව හොඳින් දිවි පැවැත්ම සිද්ධ කළොත් එහෙම මරණින් මත්තේ ඒ ඇත්තන්ගේ ඉදිරි ගමන බව ගමන මොකද වෙන්නේ? සුව පත්භාවයටපත් වෙනවා. හොඳ සුවසේ ගත කරන්න පුළුවන්. නිවන් දකින්නක පාරමී පුරාණ ගුණ දියුණු කරගෙන කුසල් දියුණු කරගෙන වඩාගෙන යනු ලබන නිවන් ගමන පින්වතුනි සුවසේ යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව අර මේ කෙටි කාලේ අවුරුදු 60 70 මේ ජීවත් වෙන කාල පරාසයේ මිනිසු හරියට අවුරුදු 500ක් 1000 ජීවත් වෙන්න ආවා වගේ, එමත් නැත්නම් කල්ප ගණන් ජීවත් වෙන්න ආවා වගේ අධාර්මිකව අයථා විදිහට නුසුදුසු විදිහට මේ පංචකාමයන් සේවනය කරමින් දිවි පැවැත්ම සිද්ධ කිරීම නිසා මොකද වෙන්නේ? අන්න බොහෝ අකුසල් කරගෙන අන්තිම කාලෙ දුක් විඳලා විඳලා විඳෝලා අසහියෙන් යුක්තව ඒ වගේම එකතැන මල මූත්‍රා ගොඩේ විඳෝ විඳෝ මැරිලා අන්තිමේදී සතර පායිත් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එක්කෝ ප්‍රේත ලෝක ආදී තන්හි උප්පත්ති ලැබලා බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ බඳු ස්වභාවයකට තමයි පත් වෙන්නේ. ඉතින් ඒ තත්වයෙන් අත මිදින්න දුකසේ හරි කමක් නෑ. අර රුදමානෝ කිව්ව එක හඬමින් හරි කමක් නෑ. මේ ජීවිතේ එක්තරා විදිහට අපහසුවෙන් හරි සමහර වෙලාවට කෙනෙක් ධාර්මිකව ජීවත් වෙනකොට එයාට මාසේ ආදායම බොහොම හොඳ ලොකු ආදායමක් ගන්න බැරි වෙන්න පුළුවන්. අයථා විදිහට ජීවත් වෙන කෙනාට මහා ලොකු ආදායමක් ගන්න පුළුවන්කම තියෙනවා. හොරකමින්, වංචාවෙන්, කපටිකමින්, ඒ වගේම නොමනා විදිහට අල්ලස් අරගෙන එබඳු ආකාරයකට බොහෝ ලොකු ආදායමක් ලබන්න පුළුවන්. හැබැයි ධාර්මිකව දිවිනු වෙන කෙනෙක් ජීවත් වෙන කෙනාට එහෙම පුළුවන්කමක් නැහැ. එයා සමහර වෙලාවට බොහොම සුළු ආදායමක් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒ ගනු ලබන්නා සුළු දේ. ඒකයි කිව්වේ අධර්මයෙන් ලැබෙන්නා වූ ලාභයට වඩා ධර්මයෙන් වන පාඩුව මුතුම් කියලා උතුම් මහරහතන් වහන්සේලා තේරපදානවල පවා දක්වලා තියෙනවා. අධර්මයෙන් වනු ලබන ලාභයක් තියෙනවා. අධාර්මිකත්වයේ තුල අර දුෂ්චරිතකම් සිදු කරනකොට, සොරකම් වංචා කපටිකම් සිදු කරනකොට වෙනු ලබන ලාභයක් තියෙනවා. ඒ ලාභයට වඩා ධර්මයේ තුල පිහිටමින් සිදුවෙන්නා වූ උතුම් අලාභේම උසස් කොට උන්වහන්සේලා පවසලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. එතකොට අන්න බලන්න රුදමානෝ පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං චරති. හඬමින් මේ පිරිසිදු බ්‍රහ්මචරියාව ආරක්ෂා කරන ලබන හිමත් නැත්නම් බ්‍රහ්මචරියාව හැසිරෙන අයං උච්චති භික්කවේ පටිසෝතගාමි පුද්ගලෝ. මෙන්න මේ පුජ්‍යල පටිසෝතගම් උඩුගම් බලා පීනනු ලබන තැනැත්තෙක් පුජ්‍යලෙක්. ඒ වගේම අර සියලු දේවල්ට විරුද්ධ දිශාවට ගමන් කරන්නේ අනුසෝතගාමි විදිහට නෙමෙයි. ඇයි පංච දුෂ්චරිතයන්ගෙන් ඈත් වෙලා සුචරිතවත් විදිහට ගමන් කරනවා? දස අකුසල් සිද්ධ කරන්නේ නැහැ, කුසල් සිද්ධ කරන, කුසල් දියුණු කරන, කාමයන්ගෙන් වෙන් වෙලා ගුණ දියුණු කරන. අන්න බලන්න පටිසෝතගාමි පුජ්‍යලයා කියලා මෙන්න මේ පුජ්‍යලයා පින්වතුනි හඳුන්වන්නට යෙදුනා අපේ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට සරුවඥයන් වහන්සේ දේශනා කරනු ලබනවා කතමෝච භික්කවේ තිතත්තු පුග්ගලෝ. ඉද භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ පංචන්නං ඕරම් භාගීයානං සංයෝජනානං පරික්කයා ඕපපාතිකෝ හෝති. තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා අයං බුච්චති භික්කවේ තිතත්තෝ පුග්ගලෝ කියලා. දැන් මේ තිතත්ත පුජ්‍යලය පිළිබඳව කියන්නේ
කතමෝච භික්කවේ ටිතත්වෝ පුද්ගලෝ. මහණනි, මේ ටිතත්ව පුද්ගලය කවරේද? භික්කවේ මහණනි, ඉද මේ ලෝකයෙහි ඒකච්චෝ පුද්ගල ඇතැම් පුද්ගලෙක්. පංචන්නං ඕරම් භාගීයානං සංයෝජනානං පරික්කයයි. මේ කියන්නේ අනාගාමි පුද්ගලය පිළිබඳව. පැහැදිලිද? පංචන්නං ඕරම් භාගීයානං සංයෝජනානං. පංච ඕරම් භාගී සංයෝජන ධර්ම. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිය කියනු ලබන මේ පංච ඕරම් භාගී සංයෝජන ධර්ම පරික්කයා ශයභාවයට පත් කරලා ඕපපාතිකෝ හෝති. ඕපපාතික, ඒ කියන්නේ ඕපපාතිකව තම බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. ඒ කියන්නේ පංච සුද්ධාවාසයන් යම්පිසි තැනක මේ අනාගාමි උත්තමයන් වහන්සේලා උපදිනවා. අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨේ කියලා මේ පංච සුද්ධාවාසයක් තියෙනවා අනාගාමි උත්තමයන් වහන්සේලා උපදිනු ලබන. යම් කිසි තැනැත්තෙක් මනුලොවින් මනුලොවදී පංචෝරම් භාගයේ සංයෝජන ධර්මයන් නැසලා අනාගාමී ඵලයේ පිහිටියොත් එහෙම අනාගාමී ඵලයට පත් වුනොත් ඒ උත්තමයෝ මනුලොවින් චුත වෙලා උපදිනව කොහෙද? ওই පංචසුද්ධාවාසයන්. අනාගාමී පුජ්‍යලයෝ 24 දිනක් පිළිබඳව පුද්ගල පඤ්ඤාති ප්‍රකරණී දක්වනු ලබනවා. එතකොට දැන් ওই කියන්ට එදුනනේ අනාගාමි උත්තමයන් වහන්සේලා උපදිනු ලබන සුද්ධාවාස පහක් අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිත්තේ කියලා. එතකොට ඔය හතරේ සිටිනු ලබන, ඔය පහේ සිටිනු ලබනවා අන්තරා පරිනිබ්බායි, ඒ වගේම උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දන්සෝත අකනිට්ඨගාමි කියලා. එක එක බ්‍රහ්මතලයක අවිහේ ඔය විදිහට පස් දිනක් ඉන්නවා. ඒ වගේම අතප්පේ පස් දිනක් ඉන්නවා. සුදස්සේ, සුදස්සියේ පස් දිනා බැගින් ඉඳිනවා. අකනිට්ඨේ ඉන්නවා හතර දිනෙන්. උද්දන්සෝත අකනිට්ඨගාමිනී උත්තමයන් වහන්සේ අකනිටාවේ නැහැ. මොකද අකනිටාවනේ ඉහළම තලයේ. එතකොට අනිත් තලවල ඔය පස් දිනා බැගින් ඉන්න නිසා අනාගාමී උත්තමයන් වහන්සේලා 24 දිනක් පිළිබඳව දක්වලා තියෙනවා. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ, පුද්ගල පඤ්ඤාති අටුවාවෙත් මේ පිළිබඳව විස්තර විවරණේ වෙනවා. එතකොට අන්න ඒ අනාගාමි උත්තමයා පිළිබඳව තමයි මේ විදිහට. එතකොට උන්වහන්සේ තිසස්තයි. ඒ කියන්නේ එහිදීම තමයි ආය නැවත මනුලොවට පැමිණෙන්නේ නැහැ. මේ කාම භූමියට එන්නේ නැහැ. න ආගාමි අනාගාමිනේ නැවත මේ කාම භූමියට පැමිණීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ ඒ උත්තමයන් වහන්සේලගේ. නොපැමිණෙන නිසා උන්වහන්සේලා අනාගයි. ඇයි? පංචෝරම් භාගී සංයෝජන ධර්මයන් නැසලා තියෙන්නේ. උන්වහන්සේලාට තව ඉතුරුද උද්දම් භාගී සංයෝජන විත. එහිදීම ඒ සියල්ල නැසනු ලබනවා. ඒ නැසලා ඉවර වෙලා ඉතුරු සංයෝජන ධර්මත් නැති කරලා ඉවර වෙලා මහරහත් භාවයට පත් වෙලා පිරිනිවන් පානු ලබනවා ඒ උත්තමයන් වහන්සේලා. අන්න ඒ උත්තමයෝ පිළිබඳව තමයි මෙතනදී කිව්වේ තත්ත පරිනිබ්බායි. එහි පිරිනිවන් පෑම කියන එක සිද්ධ වෙනවා. අනාවත්ති ධම්මෝ තස්මා ලෝකම්. මේ ලෝකයට නැවත පැමිණීම කියන එක සිද්ධ වෙනවා. මේ කාම භූමියට කාම ලෝකයට නැවත පැමිණීම කියන එක ඒ උත්තමයන් වහන්සේලගේ සිද්ධ. අයං උච්චති භික්කවේ ටිතත්වෝ පුද්ගලෝ. මෙන්න මේ පුජ්‍යලයා, මේ උත්තමයා තමයි කවුද? ටිතත්ත පුජ්‍යලයා කියලා හඳුන්වන්නට හේතුනේ. පැහැදිලි. එතකොට සර්වඥ බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මෙබඳු කෙනෙකුත් මේ ලෝකේ විද්‍යාමානව සිටිනු ලබනවා. අපි උත්සාහවත් විය යුතු වෙන්නේ පින්වතුනි, මෙබඳු උතුම් එකින් එකට මේ උතුම් වූ මාර්ගඵල ධර්ම ප්‍රතිවේද කරගැන්මම. දැන් අනාගාමීත්වයට පත් වෙන්න නම් පළවෙනියටම මොකද වෙන්න ඕනේ? සෝහන්, සකදාගාමි කියන ලබන මාර්ගඵල දෙකත් උපදවා ගන්න ඕනේ. ඒ අනතුරුව තමයි අනාගාමි. ඊට පස්සේ උතුම් මහරහත් භාවේ. එතකොට ඒ අනාගාමි ඵලයට පත් වෙන නිකං බෑ. අර පූර්වයේ කියන්ට යෙදුන ආකාරයට ගුණ දියුණු කර අර කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. එතකොට අර කාමින පටිසේවති කියලා කියන කාම ධර්මයන් සේවනය කරන්න බෑ. ඒ වගේම වෙන් වෙන්න ඕනේ. ඒ වගේම අකුසල ධර්ම, පාප ධර්මයන් සිද්ධ කරන්නටත් හොඳ නෑ. බොහොම සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරලා ගුණ දිනුනු කරන්න, බණ භාවනා කරන්න ඕනේ. එහෙම ගුණ දිනුනු කරනකොට සමත විදසුන් ගුණ නුවණ දිනුනු කර ගන්න ඕනේ. අන්න එහෙම ගුණ නුවණ දිනුනු කරනු ලබනකොට තමයි ක්‍රමක්‍රමයෙන් අපේ මේ චිත්තසංතාන දිනුනු වෙන්න පටන් ගන්නෙ. තමන්ගේ මේ පාරමී ශක්තිය මෝරනකොට නුවණ මෝරනකොට මේ ඉන්ද්‍රිය ධර්මාදී බලවත් වෙනකොට, විශේෂයෙන්ම සතිස් බෝධිපාක්ෂික ධර්ම බලවත් වෙනකොට අපිට ක්‍රමක්‍රමයේ සුදුසු අවස්ථාවන්නේ නිකන් නෙවෙයි, හේතුඵල සම්බන්ධතාවයකුත් එක්ක තමන්ගේ විදර්ශන ඥාන මෝරමින් මේ මාර්ගඵල ප්‍රතිවේදයේ කියන එක සිද්ධ වෙනවා. ඒක බාගද මේ ජීවිතයේ කෙනෙකුට වෙන්නත් පුළුවන්. මේ ජීවිතේ සසර ගමනේ හුරු පුරුදු කරලා තියෙනු ලබන්න ඕ කෙනෙකුට නම් මේ ජීවිතේ උනත් විය හැකියි. හැබැයි සසර ගමනේ වැඩිපුර භාවිත సంతානයක් නැත්තම්,
මෙයා වඩලා නැත්තම් දියුණු කරලා නැත්තම් කෙනෙකුට මේ ජීවිතේ වීම කියන එක බොහෝ සෙයින් වෙන්නේ නැහැ. හැබැයි මේ ජීවිතේ පින්වතුනි සිදු කරනු ලබන්නා වූ දේවල් ඊළඟ භවයට උපනිශ්‍රේ වෙනවා. ඒ කියන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කිව්වේ එකින් එකට මේවා පින්වතුනි උපනිශ්‍රේ වෙනවා. උපකාරක ධර්ම භවට පත් වෙනු ලබනවා. ඒ නිසා අපිට මේ ජීවිතේ මාර්ගඵල ප්‍රතිවේද නොවුනා කියලා අපි දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කලබල වෙන්න අවශ්‍යතාවිකුත් නැහැ. අපි මේ ජීවිතේ ඉඳා මේ ජීවිතෙත් ඒ මාර්ගඵල ප්‍රතිවේද කරනු ලබන්නා වූ මාර්ගඵල ප්‍රතිවේද වන්නා වූ වැඩපිළිවෙල තුල ඒ ප්‍රතිපදාව තුල ගුණ දියුණු කරන්ට උනින්ට ඕනේ. කටයුතු සිද්ධ කරන්ට ඕනේ පිං. සිල් රැකීම කියන ඒවා, ගුණ දියුණු කිරීම, ධර්මයේ ඇහිම, දන් දීම, ඒ වගේම අනිකුත් බණ භාවනා කිරීම, මේ ධර්ම දේශනාමය පිංකම් ආදී මේ හැම එකක්ම ඒ ප්‍රතිපදාවෙම දේවල්. ප්‍රතිපදෙන් සමහරු කියනවනේ එක්තරා ආකාරයකට දන් දීම අවශ්‍ය නැහැ. ඒ දේවල් ඒවා වැරදි කතා පින්තුනි. ඒවා කනකටවත් ගන්න හොඳ නැහැ. ඒවා මේ ධර්මයක් දන්නේ නැති. ඒ වගේම ධර්මයේ පිළිබඳව මේ සාසනික වැඩපිළිවෙල පිළිබඳ නිවන් මාර්ගයේ පිළිබඳව අබමල් රේණුවකවත් අවබෝධයක් නැත්තා වූ උදවිය කියනු ලබන දේ. ඒවට මුලාවෙන්ට සුදුසු නැහැ. ඒවා වැරදි දේවල් ප්‍රකාශ. එතකොට මේ හැම එකක්ම මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව තුල තියෙන එකක්. සීල සමාධි ප්‍රඥා කියනු ලබන මේ ත්‍රිශික්ෂා ධර්ම ප්‍රතිවේද, ඒ කියන්නේ ත්‍රිශික්ෂාව නැමැති මේ ආරේෂ්ඨාංගික මාර්ගය හෙවත් නිවන් මාර්ගයට අර සියල්ලත් උපකාරක ධර්ම බවට පත් වෙනවා. ඒකයි යපාරමී ධර්ම හැටියට දානාදී ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා බෝසතාණන් වහන්සේත් පින්වතුනි මුලින්ම පුරන් තිබුණ දානපාල. ඒ නිසා එතන ඉඳන් මේ ಗುಣධර්ම දියුණු වෙන්න ඕනේ අපේ තුල. එතකොට මේ ජීවිතයෙහි යම් කෙනෙක් දන් දෙනවා නම් නිවන් අරමුණු කරගෙන නිවන් පිණිස උපනිශ්‍රේ වේවා. ධර්ම දේශනාමය පින්කමක් කරනවා නම් ඒක නිවන් පිණිස උපනිශ්‍රේ වේවා. ඒ වගේම ධර්ම දානමය පින්කමක් කරනවා නම් ධර්ම ශ්‍රවණමය කුසල ක්‍රියාවක යෙදෙනු ලබනවා නම් බෝධි පූජාවක් තියනවා නම් අනෙකුත් කුදුමහත් යම් යම් පින්දහම් සිද්ධ කරන ඒ සියල්ලත් නිවන් පිණිස වේවා කියලා නිවනට උපනිශ්‍රේය කරනු ලබන ධර්ම හැටියට අපි අපේ సంతාන තුල දියුණු කරන්න ඕනේ. අන්න එතකොට ක්‍රමක්‍රමයෙන් මේ පාරමී ධර්ම දියුණු වෙලා කුසල ශක්තිය දියුණු වෙලා තමන්ගේ මේ මහා පින්වතුනි බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න උපකාරක වනු ලබන්නා වේ ධර්ම සියල්ල තමන්ගේ సంతාන තුල ගොඩනැගිලා තම තමන්ලාට ඒකාන්තේ මාර්ගඵල ප්‍රතිවේදයේ කියන එක මේ ජීවිතේ වෙන්ටත් පුළුවන් නැත්නම් මේ ගෞතම බුද්ධ ශාසනය තුල යම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී භවයක් තුල වෙන්ටත් පුළුවන්. එසේ නැතිනම් යම් කෙනෙකුට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය වුණත් වෙන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් යම් යම් පණිදි බලාපොරොත්තු තියෙනවා අපි කියමුකෝ කෙනෙක් තුල තියෙනවා පසේ බුද්ධත්වයටපත් වෙන්න. ඒ පසේ බුද්ධත්වයටපත් වෙනු ලබන්නා වූ තැනැත්තාට මේ ජීවිතේ මාර්ගඵල ප්‍රතිවේද වෙන්නේ නැහැ. එයා පසේ බුද්ධත්වයට එතකොට අබුද්ධෝත්පාද කාලයක් තුල ලෞතර බුදුරජාණන් වහන්සේලා නැති කාල තුල තමයි පසේ බුද්ධත්වයටපත් වෙන්නේ. ඒ මුත් උන්වහන්සේලාත් ස්වයංබුක් ඥානින් ධර්මයේ ප්‍රතිවේද කරගනු ලබනවා. එතකොට එතනින්දිත් පරිණිරවාණයට තමන්ලට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ පුජ්‍යලගේ පාරමී ශක්තිය ආදී ධර්මත් ඉතින් ඒවා පාරමී පුරාගෙන ඉනු ලබන එක එක පුජ්‍යලු තුල තියෙන ලබන පණිදි. තව කෙනෙක් ඉතින් යම් සමහර වෙලාවට ඇතැම් බුද්ධ ශාසනවල ශ්‍රාවක පාරමී ඥාන ප්‍රාර්ථනා කරමින් ගුණ දියුණු කරන උදවිය වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් එහෙම ප්‍රාර්ථනා කරගෙන යනවනම් ඒ බුද්ධ ශාසනවල තමයි ඒ උදවියට ඒ ශ්‍රාවක ඥාන ලැබීම කියන එක. ඒ ශ්‍රාවකත්වය අපි කියමු කෙනෙක් අගතනතුර වෙන්න පුළුවන්. තව උදවිය තව තනතුරු වෙන්න පුළුවන් ප්‍රාර්ථනා කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ ගුණ දිනු කරගෙන ඉනකොට තමයි ඒ ශාසනවල ඒ විදිහට ඒ උදවියට ඒ තනතුරු ලැබීම. හැබැයි මාර්ගඵල ප්‍රතිවේදය කියන එකත් සිද්ධ වෙනවා. ඒ තනතුරක් එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවකත්වයක් ප්‍රාර්ථනා නොකලත් කෙනෙක් හුදෙක් නිවන් බලාපොරොත්තුවෙන් පින්දහම් සිද්ධ කරනු ලබනවා නම් යම් බුද්ධ ශාසනයකම තමයි ඒ තැනැත්තාට පින්වතුනි මාර්ගඵල ප්‍රතිවේද කරගන්න අවස්ථාව උදාපත් වෙන. බුද්ධ ශාසනයකින් බැහැර කවමදාකවත් අබුද්ධෝත්පාද කාලයකදී පසේ බුද්ධත්වයට පත් වෙනව හැරුණු කොටගෙන වෙනත් ආකාරයකට පින්වතුනි පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලමමයි තියෙන්නේ සෝහං සකදාගාමි අනාගාමි මහරහත් කියනු ලබන මේ සතර මාර්ග ඵල ප්‍රතිවේදයේ කියන. එනිසා මේ හැම කෙනාම නිවන් අරමුණු කරගෙන ගුණ දියුණු කරන්නට කුසල් ධර්ම දියුණු කරන්නට පාරමී ධර්ම පූර්ණේ කරගන්නට මහන්සි ගන්නට ඕන. ඔන්න ඊළඟට සරුවච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන කතමෝච බික්කවේ පුග්ගලෝ තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ ඉද බික්කවේ කච්චෝ පුග්ගලෝ ආසවාණං කහ
අනාසව චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති අයං වුච්චති බික්කවේ පුග්ගලෝ තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති නිබ්බානෝ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කොමද බික්කවේ මහණි කතමෝච පුග්ගලෝ තින්නෝ පාරගතෝ. මහණනි කවර පුජ්ජලෙක් තින්නෝ මේ සංසාර රෝගයෙන් එතර වුණේ පාරගතෝ පරතරයට ගියා වූ තලයේ තිටති නිර්වාණ තලයෙහි එහෙමත් නැත්නම් මේ නිර්වාණ සංඛ්‍යාතු සේම භූමියේ පිහිටියා වූ බ්‍රාහ්මණු කතම බ්‍රාහ්මණයා හෙවත් ක්‍රීනාශ්‍රවයන් වහන්සේ කවරේද කියලා මේ විදිහට අහනවා. එතකොට මේ කවුරු පිළිබඳවද විමසන්නේ? රහතන් වහන්සේ පිළිබඳව. ක්‍රීනාශ්‍රව උතුමන් වහන්සේ තෘෂ්ණාදී ධර්මයන් ක්ෂය භාවයට පත් කරන්ට යෙදුනා වූ, ඒ වගේම කෙලෙස් පරිනිර්වාණින් පරිනිර්වාණයට පත් උනා වූ, ක්ලේශ පරිනිර්වාණ, ස්කන්ධ පරිනිර්වාණෙන් නෙවෙයි, ක්ලේශ පරිනිර්වාණින් පරිනිර්වාණයට පත් උනා වූ මේ උත්තමයා පිළිබඳව මේ ප්‍රකාශ කවරේද? ඉද බික්කවේ ඒකච්චෝ පුග්ගලු බික්කවේ මහන්නි ඉද මේ ලෝකයෙහි ඒකච්චෝ පුග්ගලු ඇතැන් පුජ්ජලේ ආසවාණං කයා ආශ්‍රව ධර්මයන් ක්ෂය කරලා. ආශ්‍රව ධර්මයෝ කියලා කියන්නේ මොනවද? කෙලෙස් ධර්මයෝ. මේ කෙලෙස් ධර්මයන් ක්ෂය භාවයට පත් කරලා අනාසව චේතෝ විමුක්තිං. අනාසව චේතෝ විමුක්තිය කියන්නේ පල සමාධි සංඛ්‍යාත චේතෝ විමුක්තිය. පල සමාධි සංඛ්‍යාත චේතෝ විමුක්තිය තමයි මෙතනදී අනාසව, ඒ කියන්නේ ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තිය. පල සමාධි සංඛ්‍යාත චේතෝ විමුක්තිය. පඤ්ඤා විමුක්තිය. එතකොට මේ පඤ්ඤා විමුක්තිය කියලා කියුවේ පල ප්‍රඥා සංඛ්‍යාත වූ පඤ්ඤා විමුක්තිය. පල ප්‍රඥා සංඛ්‍යාත වූ ප්‍රඥා විමුක්තිය තමයි මෙතනදී කියන්නේ. එතකොට චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පල සමාධියත් පල ප්‍රඥාවත් කියනු ලබන්නා වූ මෙන්න මේ උතුම් තත්වය දිත්තේව ධම්මේ. දිත්තේව ධම්මකින් දිටු දැහැමි. ඒ කියන්නේ ඉහතාත්මසේ මේ ජීවිතේම සයන් තමන් විසින් තමන්ම අභිඥාය විශිෂ්ටඥාණින් සච්චිකත්ව සාක්ෂාත් කරගෙන උපසම්පජ්ජ විහෙරති. උපදවාගෙන වාසය කරනු ලබන. එතකොට අන්න බලන්න එබඳු පුජ්‍යලයා තමන් විසින්ම ආශ්‍රව ධර්මයන් ක්ෂය කළා වූ අනාශ්‍රව වූ මේ චේතෝ විමුක්තියත්, ඒ කියන්නේ පල සමාධියත් පඤ්ඤා විමුක්තියත් පල ප්‍රඥාවත් කියනු ලබන්නා වූ මේ උතුම් తත්වය ඉහතාත්ම වශයෙන් විශිෂ්ටඥාණයෙන් අවබෝධ කරගෙන උපදවාගෙන විහෙරති වාසය කරනු ලබනවා. එතකොට මේ කවුරු පිළිබඳවද කියන්නේ? මා උතුම් වූ රහතන් වහන්සේ පිළිබඳව. පැහැදිලිද? කෙලෙස් නසණ්ඩ යෙදුන සීනාශ්‍රව උත්තමයන් වහන්සේ පිළිබඳව තමයි මේ ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඒත් අයං වුච්චති බික්කවේ පුග්ගලෝ තින්නෝ පාරගතෝ තලේ තිට්ටති නිබ්බ්‍රාහ්මනෝ කියලා කියනවා. බික්කවේ මහණෙනි අයම් පුග්ගලෝ මෙන්න මේ පුජ්‍යලයා තින්නෝ සංසාර ඕගේ තරණය කරන්ට යෙදුන පාරගතෝ පරතරේ පිහිටියා වූ තලේ තිට්ටති බ්‍රාහ්මනෝ නිර්වාණ තල සංඛ්‍යාතු මේ ශ්‍රේම භූමියෙහි පිහිටියා වූ පුජ්‍යලයයි කියලා කියනු ලබනවා කියලා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ පුජ්‍යලයෝ හතර දෙනා පින්වතුනි මේ ලෝකයෙහි විද්‍යාමානයි. මේ ලෝකයේ විද්‍යා. එතකොට කවුද පුජ්‍යලයෝ හතර දෙනා? අනුසෝතගාමි පුජ්‍යලයය, පටිසෝතගාමි පුජ්‍යලයය, තිත පුජ්‍යලයය, ඒ වගේම තින්නෝ පාරගතෝ තලේ තිට්ටති බ්‍රාහ්මනෝ කියනු ලබන්නා වූ මේ පුජ්‍යලයෝ හතර දෙනා මේ ලෝකයේ විද්‍යාමානයි. එතකොට බලන්ට අපි උත්සාහවත් විය යුතු වෙන්නේ දැන් මේ සූත්‍ර ධර්මය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළේ. එතකොට ශ්‍රී වේ. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයෙහි මෙබඳු පුජ්‍යලයෝ හතර දෙනාම විද්‍යාමානව වැඩ සිටියා. මෙබඳු පුජ්‍යලයෝ හතර දෙනාම විද්‍යාමානව වැඩ සිටියා. එතකොට එදත් සිටි අනුසෝතගාමි පුජ්‍යලයෝ, ඒ වගේම පටිසෝතගාමි පුජ්‍යලයෝ සිටියා. ඒ වගේම තිතත්ත පුජ්‍යලයාත් එදා වැඩ හිටියා කොහොමත්. ඒ වගේම තලේ තිට්ටති තින්නෝ පාරගතෝ තලේ තිට්ටති බ්‍රාහ්මනෝ කියලා උත්තමයන් වහන්සේත් මහරහතන් වහන්සේ එදා ඒකාන්තෙන් වැඩ සිටියා. එතකොට එක්තරා විදිහකට ගත්තොත් දැන් අදටත් යම් කිසි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනු ලබන, ඒ වගේම මේ නිවන් මාර්ගයේ ගමන් කරමින් මේ උතුම් මාර්ගඵල ප්‍රතිවේද කලා උත්තමයන් වහන්සේලා අදටත් මේ වර්තමාන සමාජයේ නැතුවාණු මේ. නමුත් මේ ඇතැම් උදවිය මේ අඩබෙර ගහගෙන අපි මාර්ගඵල ප්‍රතිවේද කරගත් අය, අපි මේ මහරහත් භාවයට පත් උනායි, මේ සිව්පිලි සිබියාපත් කියලා මෙහෙම ප්‍රකාශ කරනු ලබන්නා වූ හිස් පුජ්‍යලයෝ පිරිසකුත් ඉන්න. එබඳු පුජ්‍යලයෝ ගැන නෙවෙයි මේ කියන්නේ. සැබවින්ම මේ ශාසන ප්‍රතිපදා තුළ පිරිසිදුව ගමන් කරමින් මේ උත්තම තත්වයට පත් උනා වූ පුජ්‍යලයෝ නැතුවාම නොවේ.
ඒබඳු පුජ්ජල සිටිය හැකි සැබැවින්. නමුත් ඔවුන්ව මෙහෙමයි ඒ උත්තමයන් වහන්සේලා කවමදාකවත් තමන් වහන්සේලා අපි මෙහෙමයි කියලා කියාගෙන ප්‍රකාශ කරනු ලබන්නේ නැහැ. කියාගෙන ප්‍රකාශක ඒ නිසා පින් උතුල්ලා හොඳට පරිස්සම් වෙන්නත් ඕනේ මේ දේවල් වලින්. දැන් ඇතැම් වෙලාවට අද මේ වර්තමාන සමාජය තුල ඒබඳු මිසෙදිටු ස්වභාවයෙන් යුක්තව ওই මාරපාක්ෂික බලපෑම් නිසා ඒ වගේම තමනුත් වැරදි දෘෂ්ටියින් හි පිහිටාගෙන මිනිස්සු නොමග යවීම වශයෙන් මාර්ගඵල ප්‍රතිඥා කරේ හිම කරන්නා වූ පිරිසකුත් ඉන්නවා. ඒ නිසා ඒ බඳු පුජ්‍යලයන්ට හසු වෙන්නටත් එපා පින්වතුල්ල හැම වෙලෙම උත්සාහවත් වෙන්න ඕනේ. දැන් ඔය වැරදි විදිහට ධර්මයට අර්ථකතන දක්වමින් ධර්මයේහි අර්ථ විකෘති කරමින් එහෙම ප්‍රකාශ කරන ලබන පිරිසක් ඉන්නවා. ඒ බඳු පුජ්‍යලයෝ එබඳු පුජ්‍යලයන්ගේ බණ දහම මේවා කියන්නේ අපි මේ බොහෝමත්ම කරුණා මෛත්‍රියෙන්. ඒකට හේතු කරුණු රාශියක් තියෙනවා පින්වතුනි. ඒ හේතුව ධර්මයේ අර්ථ වැරදි විදිහට ප්‍රකාශ කිරීම නිසා මේ ධර්මයේ අතුරුදහන් වෙනවා. එක කාරණාවක්. පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ තථාගතයන් වහන්සේගේ අතුරුදහන් වෙනවා. ඒක එක කාරණාවක්. අනිත් එක තමයි පින්වතුනි බොහෝ පිරිසක් දෙවියන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණීන් සහිත ඒ වගේම මේ මිනිස්සු සහිත මේ සත්ව ප්‍රජාට මේක බොහෝසෙන් අනර්ථයේ පිණිසමයි හේතු වෙන්නේ. ඒ විදිහට ඒ ධර්මයේ වැරදි විදිහට විකෘති කරලා ප්‍රකාශය කාලයක් යනකොට ඒ අධර්මය තමයි ධර්මයේ බවට පත් වෙන්නේ. ඒ අධර්මයේ තමයි ධර්මයේ බවට පත් වෙලා ඉස්මතු වෙලා ඉදිරියට එන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් ශ්‍රවණය කරන්නට ඒවට ඇහුම් කන් දෙන්න යන්න එපා. පසසන්ටවත් අධර්මයක් කවදාකවත් පසසන්ඩ යන්න එපා. අධර්මයේ පැසසීම නිසා වෙන්නේ අකුසලයක්. අධර්මයේ පැසසි භාග්‍යතුන් වහන්සේට ඇතැම්හු අභූතව චෝදනා කරනු ලබනවා. ධර්මයේ අර්ථ විකෘති කරමින් මේ ත්‍රිපිටකයේ අර්ථ විකෘති කරමින් ඒ අභූතව චෝදනා කරනු ලබන පුජ්‍යලයන්ට අපි සාදුකාර දීලා අපි අනුමත කරොත් අපිත් පින්වතුනි අර තථාගත බුදුරජාණන් වහන්සේට අභූතව චෝදනා කරනු ලබන පුජ්‍යලයන්ට පක්ෂපාති වුණා වෙනවා. ඒකෙන් අපි අකුසලයක් වෙන්නේ. දැන් ওই ඉති උත්තක පාළි අට කතාවේ දක්වනවා දේවදත්ත හාමුදුරුවොත් වැරදි කාරණා පහක් ඉදිරිපත් කරානේ. භාග්‍ය සංඝ මහා සංඝයාව බිඳවන්ට වැරදි කාරණා දේවදත්ත හාමුදුරුව දැනගත්ත මේ පහ කවදාකවත් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මේකෙන් පුළුවන් සංඝයාව බිඳවන්ට කියලා මෙහිම හිතුවා. එහෙම හිතලා තමයි ඒක පහ ඉදිරි භාග්‍යතුන් වහන්සේක ප්‍රතික්ෂිප්ත කළා. ප්‍රතික්ෂිප්ත කළා. ප්‍රතික්ෂිප්ත කළයින් අනතුරුව මේ දේවදත්ත හාමුදුරුව සංඝයා බිදෙව්වා. එතකොට මේ අට කතාවේ දක්වනු ලබනවා විශේෂයෙන්ම දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්ත ගත්ත දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්ත අරගෙන ඒ පක්ෂේ භජනය කරන්න යෙදුන පවුල් 500ක් සහ කන්දේ නේව නිරේ නිබ්බත්ති කියලා. සහකම් පවුල් පිටින්ම මොකද උනේ නිරේ පොදුණයි කියලා. අන්න බලන්න ඒ අධර්මයට පැසසීම කියන එක අධර්මවාදී පුජ්‍යලයන් පසුපස යෑම කියන එක ඒ වගේම අවිනවයවාදී පුජ්‍යලය පැසසීම එබඳු පුජ්‍යලයන් පසුපස ගමන් කිරීම ඒවා ශ්‍රවණය කිරීම තුලින් පවා පින්වතුනි අපේ තුල අකුසල් වැඩෙනවා. ඒ නිසා අදත් සැබෑවටම ඉන්නවා මේ අර මුලින් කියන්ට යෙදුන විදිහට අනුසෝත වැරදි විදිහට මේ අනුසෝත ගාමී ඒ කියන්නේ අකුසල් සිද්ධ කරනු ලබන්නා වූද කාමයන් සේවනය කරනු ලබන්නා වූද පාප ධර්මයන් සිදු කරනු කරමින් අනුසෝත ගාමී වැඩපිළිවෙලේ ඉන්න පුජ්‍යලොත් ඉන්නවා. ඒබඳු පුජ්‍යලෝ අපි දකිමින් ඒබඳු පුජ්‍යලයන්ගෙන් අපිත් ඈත් වෙන්න ඕනේ. තමනුත් ඒබඳු ස්වභාවයේ ඉන්නවා නම් ඒබඳු ස්වභාවයෙන් අපි ඈත් වෙන්න ඕනේ. එතකොට සමහර පුජ්‍යලෝ ඉන්නවා අර බලන්ට කාමං පටිසේත් කාමියෝ සේවනය කරන්නේ නැහැ. ඒ වගේම පාපංච කම්මන්න කරෝති පාප ධර්මයන් සිද්ධ කරන්නේත් නැහැ. බොහොම හොඳට පිරිසුදුව බ්‍රහ්මචර්ය රකින්නවා. අන්න ඒබඳු පුජ්‍යලයන් අපි ඇසුරු කරන්න උනේ, සේවනය කරන්න උනේ. ඒබඳු පුජ්‍යලයන් අපි පස එක්තරා විදිහකට අපි පැසසුමින් ගෞරවයෙන් යුක්තව ඇසුරු කරන්න උනේ. ඒ අපිත් ඒ தത്വෙට පත් වෙන්න උනේ. ඒක අපිට ලාභයක්. ඒ වගේම අර තිතත්ත කියනු ලබන අනාගාමී පුජ්‍යලය සිටිනු ලබනවා. ඒ වගේම තින්නෝ පාරගතෝ තලේ තිට්ටති බ්‍රාහ්මනෝ කියනු ලබන උතුම් රහතන් වහන්සේලා ඉන්නවා. අපිට හඳුන ගන්න එක්තරා විදිහකට ක්‍රමයක් නැහැ. නමුත් එබඳු උත්තමයෝ විද්‍යාමාන නැතුවාම නොවේ. නමුත් එබඳු පුජ්‍යලයෝ අපි මේ පුජ්‍යලයා මෙහෙමයි කියලා හඳුන නොගත්තත් මේ බුද්ධ වචනේ තියෙන දේ කෙරේ මෙබඳු පුජ්‍යලෝ විද්‍යාමානව සිටිනවනි කියලා හෝ හිත පහදවාගෙන ඉන්නුන. අර වැරදි පුජ්‍යලන්ට අපි අසු වෙන්න යන්න හොඳ නැහැ. ඒ නිසා ලෝඋතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට ඉස්මුදුනින් පිළි අරගෙන වැරදි පුජ්‍යලයන්ගේ දේවල් අපි බැහැර කරලා මේ ලෝඋතුරා ශ්‍රී සද්ධර්මය හේතු කොටගෙන අපිට ඒකාන්තේ මේ සංසාර දුක්ගිනි නිවා ගන්නට ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා පිටුවා ගන්න ඕනේ. අද ඉතින් බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ඕනෑකමින් යුක්තව
මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්ට යෙදුණු පින්වතුන්ලා අප්‍රමාණ වශයෙන් සතුටු වෙන්න ඕනේ. ඒ වගේම ධම් ශ්‍රවණී කරන්ට යෙදුණු පින්වතුන්ලා සතුටු වෙන්න ඕනේ. ඉතින් මේ හැම දිනාටම මේ පින් අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිටුවාගෙන මේ පින්වතුන්ලාටත් අපි සෙත් පතනවා. සැපතක් සෙතක් ශාන්තියක් සැනසීමක් ආශිර්වාදයක් ආරක්ෂාවක්ම සැලසේවා. සියලු යහපත් බලාපොරොත්තු මුදුන්පත් වේවා. දෙලව ජයගෙන නිවන් මග යාගන්ට ලැබේවා කියලා මෛත්‍රියෙන් අපි පින් දෙනවා. ආශිර්වාද සිද්ධ කරනු ලබනවා. ඒ වගේම අද මේ ධම් ශ්‍රවණී කරපු සැදැහැති පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් අපි සෙත් පතනවා. ලක්වැසි ලෝවැසි ජනතාව මෙපින් බලෙන් තව තවත් ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් අභිවර්ධනය වෙමින් පාරමී ධර්ම මුදුන් පමුණවාගෙන කුළු ගන්වාගෙන හැම දිනාටම මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ප්‍රාර්ථනීය උතුම් බෝධිඥාණයෙන් අග්‍රතරමා මහ නිවන් සැපත සාදා ගන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් පින් දෙන අතරම සම්මිය දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් දෙනවා. පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද පැතු බෝධියාණන් නිවන් දකිත්වා කියලා මෛත්‍රියෙන් අපි පින් දෙනවා. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සදහෙවතුනි අංගුත්තර චතුත්ථ නිපාතේ අනුසෝත සූත්‍රයේ ඇසුරෙන් ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ රාජකිරිය කලපලුවාව නෙළුම් පෙදෙස දහම්මැදුර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.